අයිබෝන් කියලා දෙන ආදරේ තරම් ටෙලිනාට්‍යයේ අපේ ආදරණීය දිගසිගේ හැම කතාබහකින්ම අපට තේරෙන දෙයක් තමයි දිගසි දැන් ජීවත් වෙන්නම ජීවිතය ගැන ආසාව අතහැරලා දාලා. ඒ නිසාමයි දිගසි බාජිට කිව්වේ මම දැන් බලන් ඉන්නේ මැරෙනකම් කියලා. පිටින් නොපෙන්නුවට නිර්වාණයට සහ ස්නේහයටත් වඩා දිගසි විඳවනවා. ඒ එයාගේ හිතේ තියෙන වේදනාව හිත ඇතුලේ හංගගෙන තමන්ගේ ජීවිතයට වඩා පරිස්සමින් හරිම ආදරෙන් කාලයක් තිස්සේ රැක බලාගත් ආදරේ මේ විදිහට අහිමි වෙනවා දකිනකොට ජීවිතේ කලකිරෙන එක සාමාන්‍ය දෙයක්. ගොඩක් අය මේ විදිහට අසරණ වුණහම සිය දිවි නසා ගන්නවා. ඒත් ඊගැසිට ඒ තරම් දුර්වල හිතක් නැහැ. තමන්ගේ අබ්බගත තාත්තව අසරණ කරලා සිය දිවි නසා ගන්න දිගසිට බෑ. මේ කතාවේ ඉදිරි කොටස් වල දිගසිගේ තාත්තගේ මරණය අපිට දකින්න පුළුවන්. ඉතින් දිගසි මේ ප්‍රශ්න එක මොන වගේ තීරණයක් ගනීද? දිගසි නිර්වාණගේ අත අල්ලන් ආපු දුර ආපහු හැරෙන්න බැරි තරම් දුරක්. ඒ අත අතහැරලා දිගසිට තවත් අතක් අල්ලගන්නවා කියන එක කොහොමත් කරන්න බැරි දෙයක්. ඒ තව දුරටත් නිර්වාණගේ අත අල්ලගෙන ඉදිරියට ගියත් ඒක විඳවීමක් විතරයි. මේ දෙය දිගසිට හොඳටම තේරෙන දෙයක්. ඉතින් ඒ නිසා දිගසි මහන වෙන්න තීරණය කරයි ඒ නිර්වාණ සහ ස්නේහගේ අත් දෙක එකතු කළාට පස්සේ. ඉතින් ඔයාලට මේ ගැන හිතන දේ සිතුවිලිසෙයාට කමෙන්ට් එකකින් කියන්න. ඔයා තවමත් සිතුවිලිසෙයාත් එක්ක එකතු වෙලා නැත්නම් පහළ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සිතුවිලිසෙයාගේ යාළුවෙක් වෙන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.